දෙවිකාගේ අතුරුදහන් වීමත් එක්ක අතරවා ඉම්ලී දෙන්න ගොඩක් මහන්සි වෙනවා ඒවා හොයාගන්න. මෙයාල පාරක් පාරක් ගානේ ගිහිල්ලා දෙවිකාගේ ෆොටෝ එක පෙන්නලා අහනවා ඒවා දැක්කද කියලා. ආකාශය අස්සේ දොඩවනවා. එතන කොන්සර්ට් එකේ සිකියුරිටි එක වැඩි කරලා තිබුණා නම් මෙහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැනේ. අනේ මගේ අම්මව කොහොම හරි හොයාගන්න. එහෙම නැත්නම් ඉතින් පොලිස් ඩිපාර්ට්මන්ට් එකත් ජෝක් එකක් බවට පත් වේවි. රුද්‍රරණා කියනවා එතකොට. හරියට මගේ පුතා මගේ පවුලට මේ කරපු දේ ඒ වගේ තමයි. පොඩි කඩකැල්ලක් කරන මනුස්සයෙක්ගෙන් අතරව අහනවා. මේ ඉන්නේ මගේ අම්මා. ඔයා මෙයාව දැකලා තියෙනවද? ඔහු උත්තර දෙනවා ඔව් මං දැක්කා. මට මතක විදිහට මේ මැඩම් ට්‍රක් එකක් ඇතුලේ හිටියේ. අතරව අහනවා මොකද්ද? ට්‍රක් එකක්? ඒ ට්‍රක් එක කොහටද ගියේ? ඒ මනුස්සයා පෙන්නනවා අන්න අර පැත්තටයි ගියේ කියලා. ඉතින් අතරව කාර් එකෙන් පුළුවන් තරම් වේගෙන් යනවා. ට්‍රක් එක හොයාගෙන. ඒ අතරේදී කාර් එකේ යනකොට ඉම්ලිට එනවා කෝල් එකක්. මිස්ටර් වාසු කියලා කෙනෙක් කතා කළා කියනවා. ආටෝගේ ෆෑන් කෙනෙක් කතා කළා. දේවිකාව දැකලා තියෙනවා කියලා. දේවිකාව ඒ දැකලා තියෙන ට්‍රක් එකක් ඇතුලේ. ඉම්ලි කියනවා අපි යන මේ පාර හරේ. අපි පුළුවන් තරම් ඉක්මනටම යමු. අතරව කියනවා දෙවියනේ මාත් එක්ක ඉන්න. මේ වෙලාවේ මට උදව් කරන්න. මම කොහොම හරි ට්‍රක් එක හොයාගන්නවා. ඒ අතරෙදි කාමරයට ගිහිල්ලා ආකාශ ඉන්න විදිහ දැකලා කියා අහනවා. අයි බේබි ඔයා තාමත් රඟපාන්නේ? මෙතන වෙන කවුරුවත් නැහනේ. දැන් ඕක නවත්ත ගන්න. ආකාශ කියනවා. මේ ට්‍රැටජි මෝඩ් එකෙන් එළියට එන්න මට තව විනාඩි දෙකක් දෙන්න බේබි. ඊට පස්සේ තමයි ඔහු හිනා වෙන්නේ. මෙයාල කතා වෙනවා. දැන් ඉතින් ආටෝගේ ජීවිතය තමයි ඛේදවාචකයකට පත් වෙන්නේ. කියා කියනවා. අනිවාර්යයෙන්ම දැන් ආටෝ මේක තරින් එළියට ඇදලා දානවා. ඊට පස්සේ මේ ප්‍රොපර්ටිස් හැම දෙයක්ම වැටෙන්නේ අපේ බාස්කට් එක ඇතුළට. ආකාශ කියනවා බේබි ෂොට්ටක් හිමින් කතා කරන්න. කවුරු හරි අහගෙන හිටියොත් එහෙම. කියා කියනවා. අනේ ඉතින් ඔයාගේ අසරණ අම්මා. මෙයාල දෙන්නත් එක මෙහෙම මැඳෙන් හාන්සි වෙනවා. ඒ අතරේදී ආටෝ ඉම්ලි දෙන්න ඉන්නේ තමත් අර ට්‍රක් එක පස්සේ යන ගමන්. ට්‍රක් එක නැවැත්වුවට පස්සේ ආටෝ ගිහිල්ලා ට්‍රක් එකේ ඩ්‍රයිවර්ව එළියට ඇඳලා ගන්නවා. ඔහුට කම්බල් පාරවල් කිහිපයකුත් ගහනවා. ඒ මනසයත් ඉන්නේ පොදම වෙලා. සෝ ඇයි මේ මොකද උනේ? ඉම්ලි කියනවා අතරව අපි මෙයාට පස්සේ ගහමු. මලෙන් අම්මව හොයාගෙන ඉමුකෝ. අතරව අහනවා තමුන් කොහෙද මගේ අම්මව එක්කරගෙන ආවේ? මේ මනසයා කියනවා මට මගේ බස් එකෙන් තමයි ඕඩර් එක හම්බුනේ. මං දන්නේ නැහැ කවුද මේක පිටිපස්සේ ඉන්නේ කියලා. අතරව කියනවා අපිම ගිහිල්ලා බලන්න. ඉතින් මෙයා ට්‍රක් එක අරගෙන බලනවා ඇතුළේ දේවිකා ඉන්නවද කියලා. හිතුවා වගේම අය ට්‍රක් එක ඇතුළේ වැටිලා ඉන්නවා. අතරව නැගිටවන්න උත්සාහ කරනවා අම්මව. අහෝ අම්මව අද්දකට අරගෙන කියනවා අම්මේ ඇස් අරින්න. ඉම්ලි දේවිකාගේ අද්දක ලිහනවා. මෙතන තියෙන වතුර බෝතලයකින් දේවිකාගේ ඇස්වලට වතුර තෙහෙනවා. අතරව කෑ ගහනවා දෙවියන්ට. දෙවියනේ මට උදව් කරන්න. අම්මේ මං මෙතන ඉන්නවා. ඇස් දෙක අරින්නකෝ. එකපාරටම දේවිකා ඇස් දෙක අරිනවා. ඉම්ලි අහනවා අම්මේ ඔයා හොඳින්ද? දේවිකා වෙලාවේදී ඉම්ලිගේ ඇස්වල තියෙන කඳුල පෙහෙදනවා. අතරව අම්මව වැළඳ ගන්නවා. අන්න ඉතින් මෙයාලා එනවා රන හවුස් එකට. ගෙදර කට්ටිය මෙන්න තාමත් ලොකු පසුතැවීමකින්. අතරව එනවා දැකලා රුද්‍රරණ හැරෙනවා. ආ කියනවා ඒ කාඩියක් ඇතුළට තියන්න එපා. අතරව මං තමුන්ට කිව්වා. දේවිකා මේ ගෙදරට එනකල්. අන්න එතකොටම දේවිකා එනවා ඉම්ලි එක්ක. කට්ටියම ගිහිල්ලා දේවිකාව වැළඳ ගන්නවා. හැබැයි ඉතින් ආකාශ්ගේ කියාගේ කටවල් ඇරිලයි තියෙන්නේ. කොහොමද මේ ගේම් එක අනිත් පැත්ත හැරුණේ කියලා. දේවිකා කියනවා මේ හැමෝම පොඩි ළමයි වගේ අඬන්නේ. රුද්‍රරණ අහනවා දේවිකාගෙන් ඔයා හොඳින්ද? ඒ වගේම අතරවගේ පුංචි කියනවා. අද මේ සතුටු කඳුර නවත්තන්න අකේ ඔයාට බෑ. ඔයා මෙහෙ නැති වුණාම අපි කොයි තරම් නම් කඩාගෙන වැටුණද? රුද්‍රරණ කියනවා. මේ දෙකරේ කවරුණත් මං ඒක නව ලෙසින් අතාරින්නේ නෑ දේවිකා. ඇය කියනවා. මුලින්ම ඔයා සන්සුන් වෙන්නකෝ. එහෙම නැත්නම් ඔයාගේ බ්ලඩ් ප්‍රෙෂර් එක අනවශ්‍ය විදිහට වැඩි වේවි. අතරවගේ නගේ මල්ලේ දෙන්න කියනවා. ලොකු අම්මා තමයි දැන් ඉතින් ලොකු තාත්තව බලා ගන්න ඕනේ. කියා ඒ අස්සේ කියනවා. අම්මේ මං දේවාලෙ ගාව ඉඳගෙන හිටියේ. කොන්සර්ට් එකේ ඉඳන් ආ වෙලාවෙ ඉඳන් මං එතෙන්ට වෙලා හිටියා. අන්තිමට දෙවිය අපේ කන්නලවට ඇහුම් කන් දුන්නා. ආකාශත් ඇවිල්ලා රඟපානවා. දෙවිය අපේ අම්මව ආපහු එව්වා. මට නම් වෙන මොකක් මාන්නේ නෑ. ඔහු කියනවා අම්මේ මාව විශ්වාස කරන්න. මට නම් දැන් අපේ බිස්නස් ඩීල්ස් 10ක් නැති වුණත් කමක් නෑ. රුද්‍රාණ කියනවා. ඉම්ලි පුතේ ඔයා මේ හැම සිටුවේෂන් එකකදීම අපිට බලාපොරොත්තු කරගෙන ආවා. කාටවත් කරන්න බැරි දේවල් කරලා ඔයා පෙන්නවා. ඉම්ලි කියනවා
තාත්ත හෙම තමයි දුවලා. එතෙන් රුදුරාණ කියනවා මට තේරෙන්නේ නැහැ මංගාලට කොහොම තෑන්ක්ස් කරන්නද කියලා. ඉම්ලි කියනවා තාත්තට පුළුවන් මට තෑන්ක්ස් කරන්න. ඔයාගේ ආශිර්වාදය මට දීලා ඒ වගේම මම වැළඳ ගන්නත් පුළුවන්. අනික තාත්ත මංගාලට කීපාරක් නම් කියලා තියෙනවද? මේ ක්‍රෙඩිට් එක හම්බ වෙන්න ඕනේ මට විතරක් නෙමෙයි. මේ ක්‍රෙඩිට් එක හම්බ වෙන්න ඕනේ අතරවගේ ෆෑන්ස්ලට. පොලිසිය කට්ටිය වගේම මේ නගරේ හැම අසක් මුල්ලක් නෑරම අතරවගේ ෆෑන්ස්ලා අපේ අම්මව හෙව්වා. එහෙම කෙනෙක් කතා කළා තමයි අම්මා ඉන්න ලොකේෂන් එක අපිට කිව්වේ. ඉම්ල කියන අතරව මං ඒ ෆෑන්ට කෝල් එක කරගෙන තෑන්ක්ස් කරන්නද? කොහොම හරි ඉතින් අන්තිමට මේ හැම කෙනාගේම උත්සාහයෙන් හැමෝගේම ප්‍රාර්ථනාවන් නිසා අපිට අම්මව හොයාගන්න පුළුවන් වුණා. ඉම්ල කියනවා මං එහෙනම් ඔයාගේ අකවුන්ට් එකෙන් තව පෝස්ට් එකක් ෂෙයා කරනවා. #thank you very much auto fans. ඔයාලගේ උත්සාහයයි ප්‍රාර්ථනාවයි නිසා අපේ අම්මා අපව ගෙදර ආවා. ඉම්ලි මේ කරපු වැඩේ නිසා රුදුරාණගේ හිතේ අතරව ගැන තිබුණ කේන්තිය ටික ටික අඩු වෙනවා. සුන්දර අර්පිතා රෝපාලි මෙයාලත් නිවුස් බලන එක මං ඉන්නේ. නිවුස් වලට කියනවා ජනප්‍රිය ව්‍යාපාරික රුදුරාණගේ බිරිඳ දැන් පැය කිහිපයක් තිස්සේ අතුරුදහන්. මේ ගැන අලුත්ම අප්ඩේට් එක විදිහට රුදුරාණගේ පුතාලේ ලීදන්න එකතු වෙලා දේවිකාව හොයාගත්ත කියලා නිවුස් වලට කියනවා. ඇව ආරක්ෂිතව ගෙදරට එක්කරගෙන එන්න මෙයාලට පුළුවන් අනුභව තමයි කියන්නේ. සුන්දර අහනෝ කවද කොහොම මෙහෙම දෙයක් වෙලාද? මෙයාලා කතා වෙන්නේ ඇයි මෙයාලා මේ ගැන දැනගත්තේ නැත්තේ කියලා. ඉම්ලි මේ වෙලාවේ බිසී කියමුකෝ. ඒ චිනි ඇයි චිනි අපිට මේ ගැන කිව්වේ නැත්තේ? රෝපාලි කියනවා අපිට චිනිගෙන් මේ ගැන දැනගන්න තිබුණා. චිනිට මේ ගැන වගක් තිබුණා නම් එහෙම එයාට මේ දේවල් ප්‍රශ්න නෙමෙයි. මට තේරෙන්නේ නැහැ චිනි කොහොම ජීවත් වෙයිද කියලා. මං දෙවියන්ගෙන් ඉල්ලන්නේ එයාට හොඳ සහකාරයක් හොයලා දෙන්න කියලා විතරයි. ඒ අතරේදී රණ හවුස් එකේ පූජාවකට ලෑස්ති වෙන ගමන් ඉම්ලි කියනවා අම්මේ පූජාවට ඕන කරන වැදගත්ම දේ මෙතන තියෙනවා. ඒ අතරේදී දේවිකා කියනවා අද ඔයාලා හැමදෙනාම බේරිලා ඉන්නේ ඉම්ලි නිසා. නැත්තං ඉතින් ඔයාලට මගෙන් බැනුම් අහගන්න සිද්ධ වෙනවා. ඉම්ලි කියනවා හරි හරි අම්මේ දැන් හැබැයි ඔන්නේ මොරණ්ඩ වෙන්න ගිහලා ඔයා තමයි මගෙන් බැනුම් අහගන්නේ. බලන්නකෝ තාමත් ඔයාගේ තුවාල තියෙනවනේ. දැන් ඔයා ටිකක් වාඩි වෙලා රෙස්ට් කරන්න. ඉම්ලි කියනවා මට මේ හැම වැඩක්ම කරන්න දුර්ලභ අවස්ථාවක් තමයි හම්බ වුනේ. ඒකෙන් මට මගේ අම්මව සතුටු කරන්නත් පුළුවන්නේ. අනේ ඉතින් මගෙන් ඒ අයිතිය උදුරගන්නේ නැතුව ඉන්නකෝ අම්මේ. ඔයා මෙතන වෙලා රිලැක්ස් වෙන්න. ඒ වගේම ආගේ ලස්සන හිනාමුල ගේ ඇතුළෙම පතුරවන්න. මං දන්නවා මේක ලොකු වගකීමක් කියලා. දේවිකා කියනවා ඉම්ලි පොතේ මං අර ඔයාට දුන්නේ අපේ පරම්පරාවෙන් එන බෑංගල්ස්. අද ඔයා ඒවා දාන්න. මොකද ඒ බෑංගල්ස් වල අපේ පරම්පරාවේ කට්ටියගේ ආදරය ආශිර්වාදය තියෙනවා. ඉම්ලි කියනවා හරි අම්මේ. අතරව ඒ වෙලාවේදී ඉම්ලි දිහා බලාගෙන ඉන්නේ. ඔහෝ අනෙක් පැත්තෙන් ඉම්ලි දිහා බලන්න යනකොට ඉම්ලි නෑ. ඉතින් අතරව අනෙක් පැත්ත හැරෙනවා. අන්න එතකොටම ඉම්ලි ඇඟේ වදිනවා. ඉම්ලි කියනවා හරි මට කියන්නකෝ ඔයාට මොනාද කියන්න ඕනේ උනේ. අතරව අහනවා ඔයා කොහමද දැනගත්තේ මට ඔයාට කියන්න දෙයක් තියෙනවා කියලා. ඉම්ලි කියනවා ඔයා ඩීජේ කෙනෙක් මිසක් එස්ජේ කෙනෙක් නෙමෙයිනේ. එතකොට අතරව අහනවා එස්ජේ ඒ කවුද? එස්ජේ කියන්නේ සීක්‍රට් ජොකී. ඔයා මගෙන් කොයිතරම් නම් දේවල් හංගන්න උත්සාහ කරා ඔයාට ඒක කරන්න බැහැ. අතරව කියනවා ඉම්ලි මට ඔයාට කියන්න ඕනේ උනේ ඔයා අම්මව බේරගත්තු විදිහ ඔයා ඒ වෙලාවේ හැසිරුණු විදිහ. අනේ මන්ද මට තේරෙන්නේ නැහැ. ඉම්ලි අහන ඔයා මේ හදන්නේ අම්මව බේරගත්තු එකට මට තෑන්ක්ස් කරන්නද? ඔයාට තව වෙන මොන හරි කියන්න තියෙනවද? අතනවා කියනවා ඔව්. අර කොන්සර්ට් එකේදී නේනට සිද්ධ වෙච්ච දේ ඉම්ලි කියනවා මං එතනද කිසිම වැරැද්දක් කරේ නැහැ. මං එයාට ඒ ජූස් එක දෙන්න උත්සාහ කරේ නැහැ. අන්න ඒ වෙලාවේදී දේවිකාවිල ඉම්ලිට කතා කරනවා. ඉම්ලි අනෙක් පැත්තෙන් කියයි ආකාශය දෙන්නම කලබල වෙලා කියාගේ ඇතුළ තියෙන බඩුමුට්ටු පලේ ගහනවා. ඇය කියනවා ඉම්ලි කියන්නේ හරියට ඉංග්‍රීසි වචනයක්වත් කතා කරගන්න බැරි මෝඩියා. හරි නම් ඔය කෙල්ල වැඩ කරන්න ඕනේ කිචන් එකේ. එයා මොකටද මේ අතරවගේ අකවුන්ට් එකෙන් හැෂ්ටැග් දාලා එක එක දේවල් පෝස්ට් කරන්න ගියේ? අන්තිමට මෙයා කොහමාරි අම්මව හොයාගත්තා. අපේ සම්පූර්ණ ප්ලෑන් එකම නැති කරලා දැම්මා. ඉතින් ආකාශ් කියනවා කියා බේබි අපි මුලින්ම ඉම්ලිට මොන හරි කරලා ඉන්න ඕනේ. එයාසේ ඉම්ලි මෙතෙන්ට ඇවිල්ලා බලාගෙන ඉන්නවා. කියා අහනවා ඉම්ලි ඔයා කොයි වෙලාවෙද මෙතෙන්ට ආවේ? ඉම්ලි කියනවා
දෙවමැනියන්ගේ ආශිර්වාදයෙන් මං හැමදාමත් හරි තැනට හරි වෙලාවෙද යනවා. අයියේ, ඔය ඔයාගේ ෆෝන් එක එළිය දාලා ඇවිල්ලා. ආකාශ් තෑන්ක්ස් කරනවා ඉම්ලිට. හැබැයි ඔහු ඉන්නේ බය වෙලා. යන්න හදලා ඉම්ලි අපව හැරිලා කියනවා, අයි ඔකට කවුරු හරි කෝල් කරා. මං දන්නේ නම් නෑ කවුද කියලා. කොන්සර්ට් එකේදී කරපු වැඩේට සල්ලි ඉල්ලලා තමයි මෙයා කතා කරේ. ඉම්ලි කියනවා, කොන්සර්ට් එකට එකපාරට මැරයෝ ආවා, එතන කලකෝලාහර ඇති කරා, ඒ අස්සේ අම්මා අතුරුදහන් වුණා. මට තේරෙන්නේ නැත්තේ ඔයාලා දෙන්න කොහොමද මේවට සම්බන්ධ වෙන්නේ කියලා. අනික ඉතින් මේ දේවල් සේරම සිද්ධ වුණාට පස්සේ කවුරු හරි අය ඔයාලගෙන් සල්ලි ඉල්ලන්නේ. බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා.